මෙතන අපේ කාන්තාව අතර මෑත කාලේ ගොඩක් ජනප්‍රිය වෙච්ච පීරියඩ් කප් එකක්. මේක හදලා තියෙන්නේ මෙඩිකල් ග්‍රේඩ් සිලිකන්, රබර්, ඉලාස්ටොමර් වගේ ද්‍රව්‍ය වලින්. ඉතින් මේකේ විවිධ ප්‍රමාණ තියෙනවා. ස්මෝල්, මීඩියම්, ලාර්ජ්, එක්සෙල් වගේ විවිධ ප්‍රමාණ වලින් ඔයාලට මේක මිලදී ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලගේ ඔසප් වීම ස්වභාවය, රුධිර පිටවීම සුළු විදිහටද, අධික විදිහටද කියන දේ අනුව ඔයාලට අවශ්‍ය ප්‍රමාණය ඔයාලට හොයලා බලලා තෝරලා බෙල්ලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මීඩියම් කප් එක. මේක වැඩ කරන්නේ කොහොමද කියලා අපි බලමු. මේ තියෙන්නේ ඔයාගේ ගල්බාෂය. මේ ගල්බාෂයෙන් පහළට යන බටයගේ කොටස තමයි යෝනි මාර්ගය කියන්නේ. ඉතින් ගල්බාෂයෙන් ගැලවිලා එන ඔසප් රුධිරය යෝනි මාර්ගය හරහා ගිහලා මේ පීරියඩ් කප් එකට එකතු වෙනවා. ඒ වුණාට අර අපි කලින් වීඩියෝ එකේ කතා කරපු පෑඩ්ස්, ටැම්පොන්ස් වගේ දේවල් වලට වගේ රුධිරේ උරා ගැනීමක් මෙන්න මේ කප් එකට සිද්ධ වෙන්නේ නැහැ. මේකෙන් වෙන්නේ ඒ රුධිරේ එකතු කිරීමක් විතරයි. ඊට පස්සේ මේ කප් එකට එකතු වෙච්ච රුධිරය ටික අයින් කරලා හොදලා ඔයාලට මේක ආය පාරක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් කෙනෙක්ගෙන් කෙනෙක්ට මේක පැය 6කට සැරයක්, පැය 12කට සැරයක් විතර මාරු කරන්න ඕනි වෙන්න පුළුවන්. ලෝකෙ පුරා මේ වගේ විවිධ වර්ගයේ පීරියඩ් කප් තියෙනවා. සමහර ඒවාට මේ වගේ නැට්ටක් නැත්තම් ස්ටෙම් එකක් තියෙනවා. සමහර ඒවාට එහෙම ස්ටෙම් එකක් නැහැ. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයා පීරියඩ් කප් එකකට මාරු වෙන්න පටන් ගන්න ආසාවෙන් කැමැත්තෙන් ඉන්නවනම් ඔයා සමහර හිතනවා ඇති මං කවද්ද මේක try කරලා බලන්න සුදුසු කියලා. ඔයා ඉස්සෙල්ලා මේ පීරියඩ් කප් එකක් try කරන්න කැමැත්තෙන් ඉන්නවනම් ඔයා මේක පාවිච්චි කරන්න පටන් ගන්න ඕනි. ඔයාගේ පීරියඩ් හැදිලා තියෙන දවසක. එහෙම නැති සාමාන්‍ය දවසක පාවිච්චි කරන්න ගන්න යන්න එපා. ඒ වගේම ඒ දවස් ඔයා ගෙදර ඉන්න රිලැක්ස් එකේ සුවපහසුවෙන් ඉන්න දවසක් නම් වඩා හොඳයි. කලබලයෙන් බිසී වෙලා වැඩ කටයුතු ගොඩක් ඔළුවේ තියෙන දවසක මේක ඉස්සලාම් පාවිච්චි කරන්න පටන් ගන්න යන්න එපා. ඉතින් මුලින්ම පාවිච්චි කරනකොට මේ කප් එක හොඳ නටන වතුරේ දාලා විනාඩි 5-10 අතර කාලයක් හොඳට තඹල ගන්න. මේ කප් එක හදලා තියෙන ද්‍රව්‍ය ගොඩක් නම්‍යශීලී. මේ ඔයාලට පේනවනේ මේක මෙහෙම ඕන විදිහකට නමන්න පුළුවන්. ඉතින් මේක ඉස්සලාම් ඇතුළු කරනකොට මෙන්න මේ වගේ. මෙන්න මේ 100 කුරක හැඩයෙන් පට නමලා මේක ඇතුළු කරන්න පුළුවන්. මේකට අපි කියන්නේ ෆෝල්ඩ් සී කියලා. ආයෙ මම පෙන්නන්නම් ඒක කරන විදිය. මෙහෙම තියාගෙන මෙන්න මෙහෙම ඉස්සරහින් පොඩ්ඩක් ඇතුළට නමලා 100 කුර වගේ හැඩයට නමලා ඔයාට මේක ඇතුළු කරන්න පුළුවන්. එහෙම නමලා මේක ඇතුළු කරාට පස්සේ යෝනි මාර්ගයේ ඇතුළේදී මේක දිග ඇරිලා ආපහු ඒකේ මුල් තත්ත්වයට එනවා. ඊට පස්සේ මෙන්න මේ කප් එකේ කට මෙන්න මේ හරිය යෝනි මාර්ගයේ බිත්ති එක්ක හොඳට සීල් වෙලා සම්බන්ධ වෙන නිසා කාන්දු වීමක්, ඒ කියන්නේ මේකෙන් එළියට ලීක් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් කෙනෙක්ට මේක මුලදී හරියටම ඇතුළු කරන්න බැරි වුණා කියලා අදාළමත් වෙන්න එපා. ඔයා ටික ටික ප්‍රැක්ටිස් එකත් එක්ක මේ ටෙක්නික් එක ඔයාට හරියටම අල්ල ගන්න ඔයාට පුළුවන් වෙයි. හරි. මේක ඇතුළු කරාට පස්සේ මේක හරි විදිහට ෆිට් වුණා, සවි වුණා කියලා අපි දැනගන්නේ කොහොමද? ඉතින් මේක ඇතුළු කරාට පස්සේ, ඒ කියන්නේ මම කියපු විදිහට මේක නම්මල ඇතුළු කරාට පස්සේ ඔයාට පුළුවන් හිමිට පොඩ්ඩක් මෙහෙම අත දාලා මෙන්න මේ නැට්ට උඩින් පොඩ්ඩක් මෙහෙම වටේට මෙහෙම පොඩ්ඩක් අල්ලලා බලන්න. එතකොට මේක නැමිලා තියෙනවා නම් ඔයාට නැම්මක් විදිහට එතන අල්ලනකොට එහෙම දැනනවා. එහෙම නැතුව මේක හරි විදිහට ෆිට් වුණා නම් මෙන්න මෙහෙම අල්ලලා බලනකොට මේක ඒකාකාරී විදිහට අහුවෙනවා. ඉතින් හදිස්සියේවත් එහෙම ඇතුළු කරාට පස්සේ ඒක හරියට ෆිට් වෙලා නැත්නම් ඔයාට පුළුවන් මෙන්න මේ නැට්ට වගේ තියෙන කෑල්ලෙන් උඩට පොඩ්ඩක් මෙහෙම ඇඟිල්ල දාලා මේක පොඩ්ඩක් වටේට කරකවලා බලන්න. එතකොට මේක හරියට නිවැරදි විදිහට ෆිට් වෙනවා. අමචුව නැත්නම් මේක හරියට දිගැල්ලා කියලා ඔයාලට පුළුවන් ඩබල් ප්‍රොටෙක්ෂන් පාවිච්චි කරන්න. ඒ කියන්නේ මේක හරියට ෆිට් වෙලා ඔයාගේ ටෙක්නික් එක හරි කියලා ඔයාටම විශ්වාසයක් ඇති වෙනකම් මුල් කාලේ පෑඩ් එකක් පාවිච්චි කරන්න ඔයාට පුළුවන්. හරි. දැන් ඔයා මේක ඇතුළු කරන විදිය දන්නවා. එතකොට මේක අයින් කරන්නේ කොහොමද? මෙන්න මේ නැට්ට වගේ කොටසට පොඩ්ඩක් උඩට ඇඟිල්ල දාලා මෙන්න මෙහෙම මේක ඇතුළට පොඩ්ඩක් නමන්න. එතකොට මේ කප් එක ෆිට් වෙලා තියෙන සක්ෂන් ෆෝස් එක රිලීස් වෙලා ඔයාලට මේක පහසුවෙන් පහළට ඇදලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ මේක එකතුලා තියෙන රුධිරය ටික හරි විදිහට කොමඩ් එකකට වගේ බැහැර කරලා සබන් වතුර දාලා හොදලා ඔයාලට ආපහු ඒ වෙලාවෙ පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ පීරියඩ් සම්පූර්ණයෙන්ම ඉවරුනාම ඔයාලට මේක හොඳුරුණ වතුරේ තඹලා ඒකත් එක්ක එන මෙන්න මේ වගේ කන්ටේනර් එකක දාලා ඊළඟ පීරියඩ් එක වෙනකන් අරන් තියාගන්න පුළුවන්. ඉතින් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක ආරක්ෂිතද නැද්ද කියලා. මෙඩිකල් ග්‍රේඩ් සිලිකන් වගේ ඉතාම උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය වලින් හදන මෙන්ස්ට්‍රුවල් කප් එකක් ඉතාම ආරක්ෂිතයි. ඉතින් සිලිකන් කියන්නේ ඇත්තටම අපේ ඇඟ ඇතුළට දාන ඉම්ප්ලාන්ට්ස් වගේ දේවල් හදන්නත් ගන්න ද්‍රව්‍යයක්. ඒ වගේම කෙනෙක්ට බය හිතෙන්න පුළුවන් මේක ඇතුළු කරාට පස්සේ මේක ඇඟ ඇතුළේ උඩට ගිහිල්ලා බඩට යයිද, ආය හොයාගන්න නැති වේද කියලා. ඉතින් එහෙම බය වෙන්න කිසිම හේතුවක් නැහැ. මොකද යෝනි මාර්ගයේ කෙළවර තියෙන ගර්භාෂය. ඉතින් එතනින් එහාට මේක යන්න සාමාන්‍යයෙන් විදිහක් නැහැ. ගුරුත්වාකර්ෂණය වගේම මේ බඩවැල්වල ක්‍රියාකාරීත්වය නිසා මේක ඇඟ දිගේ උඩට යන්න සාමාන්‍යයෙන් විදිහක් නැහැ. ඒ වගේම මේ පීරියඩ් කප් එකට රුධිරය උරා ගැනීමක් සිද්ධ වෙන්නේ නැති නිසා ආ ටැම්පොන්ස් වලදී අපි කලින් වීඩියෝ එකේ කතා කරපු ටොක්සික් ෂොක් සින්ඩ්‍රෝම් වගේ මාරාන්තික තත්ත්ව ඇති වෙන්න තියෙන අවදානමත් ගොඩක්ම අඩුයි. මේක කොච්චර වෙලා පැලඳගෙන ඉන්න සුදුසුද කියලා ඔයාට හිතෙන්න පුළුවන්. ඉතින් ඒක කාන්තාවගෙන් කාන්තාවකට වෙනස් වෙනවා.
සාමාන්‍යයෙන් පැය 12ක් විතර මේක පැලඳගෙන ඉන්න පුළුවන්. ඒකෙන් මම කලින් කිව්වා වගේ මේකෙ විවිධ ප්‍රමාණ තියෙනවා. small, medium, large, XL වගේ ඒවා. සාමාන්‍ය දරුවෝ පුතක් සිද්ධ කරපු කාන්තාවකට නම් large එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ලිංගිකව සක්‍රීය cesarean set කමකින් දරුවෝ පුතක් සිද්ධ කරපු කාන්තාවකට නම් medium එකක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් pads tampon වලට වඩා මේ period cup එකේ තියෙන වාසි මොනවාද කියලා අපි බලමු. ඉතින් මේව පාවිච්චි කරන ගොඩක් අයගේ අදහස අනුව මේක පැලඳගෙන ඉද්දි ඇත්තටම අපහසුතාවයක් නැතිම තරම් කියලා තමයි ගොඩක් අය කියන්නේ. ඒ වගේම තමන් කැමති ඇඳුමක් අඳින්න, පිහිනුම් කටයුතු, sports කරන්න වගේ දේවල් වලට කිසිම බාධාවක් නැහැ. cup එකක් සාමාන්‍යයෙන් අවුරුදු 10ක් විතර පාවිච්චි කරන්න පුළුවන්. බලන්නකෝ pads tampon වලට යන වේදම කොච්චර ඉතුරු වෙනවද කියලා. pads tampon වලට යොදන විවිධ රසායනික ද්‍රව්‍ය, bleaching ද්‍රව්‍ය වගේ දේවල් නිසා ආසාත්මිකතා ඇති වෙන ආයත මේ period cup එක හොඳම විසඳුමක්. සමහර අයතේ තියෙන වැරදි මතයක් තමයි මේ period cup එක උපපාලන ක්‍රමයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් කියන එක. ඒ වුණාට එහෙම පාවිච්චි කරන්න බෑ. ඒ වගේම මත්සරු භාවය නැත්නම් බබාලා නැති කාන්තාවන්ට මේ ශුක්‍රාණු කාන්තා ප්‍රජනක පද්ධතිය ගොඩක් වෙලා රඳවලා තියාගන්න, දරුව ලැබෙන සම්භාවිතාවය වැඩි කරගන්න මෙන්න මේ period cup එක පාවිච්චි කරන්න පුළුවන් කියලාත් මතයක් තියෙනවා. ඒ වුණාට ඒක පර්යේෂණ වලින් තහවුරු කරලා නැහැ. ඉතින් මං හිතනවා මේ period cup එක ගැන වාර්තිප ප්‍රශ්න ගොඩක් අද විශ්ඳුනා කියලා. ඉතින් වෙන මොනවායි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් විදියට දාන්න. වගේම මේ වීඩියෝ එක ඔයාලා යාළුවොත් එක්ක ෂෙයාර් කරගන්නත් අමතක කරන්න එපා.